පෙර ඔබ ලගු ගුරු පෘත පිළිබඳ එමන තං ඒ මාත්‍රා පිළිබඳව එම මාත්‍රා පිබඳ ඇති සංකල්පය පිළිබඳ ඔබ මීට පෙර පාඩම්බරදි අධ්‍යයනය කරලා ඇති. සඳස්මත්හා ගීමත් කියන වර්ග දෙකම ගීතයක පැදියක මාත්‍රා ගණන ගණන් කරන්න පුළුවන් සංකල්ප දෙකක්. ගීත ප්‍රස්ථාර කිරීමේදී මේ සංකල්පය වඩාත් මුලිම් සාකච්ඡා කරල බලමු සඳස්මත් කියන්නේ මොනවද කියලා. සදස්මත් කියන්න පුතේ ගීතයක් නැත්තම් පද පේලියක් ලිවීමේදී හැබෙන ලගුගුරු මාත්‍රා සංක්‍යාවය එකතුව තමයි අපි සඳස්මත් කියලා කියන්නේ. මෙහිදී ලගු කියලා කියන්නේ නොවැදන කෙටියක්ෂර එක එන්න බබටයඩසරලවකතනබර ඉතනියක්ක්ෂර ඒගේම ගුරුුවක්ෂර කල කියන්නේ ඇදෙනක්ෂරවලට ඒන්නේ නේ දා දෝ සේකා මේරේ ලෝජා අනවාගේ ඇදෙනක්ෂරවලට එතකොට ලගුවක්ෂරවල තියෙන්නේ එක මමාත්‍රාවයි ගුරුුවක්ෂරවල තියන්නේ මාත්‍රත් දෙකක් උදාහරණයක් විදිරි ගත්තොත් දැන් කොබෝ කුරුලු වනේ කලි ලියනොකොට ඒ සඳස්මත් ගැන නම්ය ඒ පේලියේ. බෝ සත්තුනි වන්නේ ඒකෙත් සඳස්මත් ගණ නමයයි හබන් කුකුලුවනේ සඳස්මත් ගණන නමයයි. කිව මගේ දරුබනේ සඳස්මත් ගණ නමයයි තවත් ගීතයක් කරම්බලු ඔලින්ද තිබෙන්නේ ඔබට දකිින් ලැබෙනවා මෙහි සඳස්මත් ගන්න කියද අටයිනේද නිදසුන් දෙකට අනුව ඔල් ලීන්ද කේපම මාත්‍රා තුනත්තිනව ලගු මාත්‍ර තිබෙන් කියන තැන්ට ලගු මාත්‍ර තුනක් තියෙනවා. එතකොට එතන හයයි නේ කියන තැන තියෙන්නේ ඇදෙන ගුරුවක්ෂණයා. එතන මාත්‍රා දෙකක් තියෙනවා. ඒ අනුවයි මම කියලා තින්නේ සදස්මත් සංඛ්‍යාව මාත්‍රා හටයි කියලා. දැන් අපි බලමු ගීමත් කියන්නේ මකක්ද කියලා ගීතයක් ගැීමේදී ලැබෙන මාත්‍රා සංඛ්‍යාවේ එකතුව. මෙම ගීත ගායනා කළ යුතුමයි නැත්තම්. ප්‍රස්ථාර කළවිට තමයි මේ ස්වරූපය අපිට දක්නට ලැබෙන්න්නේසියම් ප්‍රමාණයක මත් ගණන වැඩිවීමක් අපිටී දකිද ලැබෙනවා. දැන් අපි අර සදස්මත් කියන කොට සිදී ලිවීමේදි ලැබිච්ච මාත්‍රරා සංක්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක්ව නමකදේ මේක ගායිනයේ කිරීමේදි තමයි ලැබෙන්නේ තැ අපි මෙහෙමකිව කුබෝකුරුලුුවනේ එක ගිමත් සංක්‍යාව දොලහ නදඒබෝසතුනිවනේ ගිමත් දොලහතිය හබන් කුකුලුුවනේ ගිමත් දොලහක්තිය කිවමගේ දරුවනේ දනත් ීමත් දොළහත්තියෙනවා. ඉතින් අර ගායනයේදී ඇද පැද්ද ලෙලවා ගායනක් කරනකොට තමයි අලංකාරභාවී යුක්ත වූ විට තමයි මත් ගණන වැඩිවෙන්නේ එහෙම ඇදීමක් නැතිව ගායනා කරන්න බැහැන ගීත ඒක තමයි ගිමත් තොලට අයිති වෙන්නේ. අපි තමත් එකක් බලම් ඔල්ලීද තිබෙන් අර ඇටස ඕල්ලන්ද තිීබේ නඒ ඒ ඒ කෙලා ඇත්දෙනවා නේද. අන්න ඒ ඇදෙන කොටස එකතු ගරපහම අපිට ලැබෙනවා මාත්‍රා දුහා නේද. ඉතිං මාත්‍රා දෙකෙන් දෙකට මාත්‍රා තුනෙන්තුරට මාත්‍රා හතරින් හතරට අපිට වගු කරන්ද වෙනවා. වගෝකට එක ලියන්ඩ වෙනවා. දැම් අනිවාරෙන්ම මාත්‍රා දෙකින් යුත්ත ගීතයක් හෝ ගීතයක පද පෙේලියක් ගත්තු එතන මමාතරාටත් තියෙන වගලා අප ගීමමත් සංක්‍යාව විදි දන්නවා තුළනෙන්න්තුරට තිබුද්දුොල හක් තියෙන කියෙන දන්නවා. හතරින් හදරති බුද්ධහසයක් තියෙනගෙන දන්නවා. මොකද එහෙම මාත්‍රාබේදීමක් නොවනොත් අපිට ගීමත් සංක්‍යාව ගණන් කරන්න බෑ. අපි තවත් උදාහරයක් කරගන බල මේ දෙකම පිළිබඳව බුද්ධන් සරණය සිරිස දරාගෙන කෙනක. ඒ අපි ගත්තොත් එහෙම මෙහි. මත් සංක්‍යාව මාත්‍රා සංක්‍යාව දාසයක්. ඒ කැන සඳස්මත් සංක්‍යාව දාසයක් තියෙනවා. නමුත් ගායනා කරනකොට බුද්දන්සරණේ සිරසදරාගෙන සඳස්මත් සංක්‍යාව දාසයක් වෙනකොට ගීමත් සංකයා විසිහත රබ්බවට පත්තලා තියෙනෙ නිසයි ඒ. ගීීමත් සංඛ්‍යාව ගීතයන පැදි පේලියට සුවිසිමත් පැදික් කියලා කියන්නේ අපි ඒකයි. මත්‍ර විසි අතරක් කෙනෙකයි සඳස්මත් කියන කෙටියම්ම කිවොත් ගීතයක් හෝ ගීතයක පද පේලියා. ලිවීමේදිී ලැබෙන ලගුගුරු මාත්‍රා සංඛ්‍යාවයක තුව තමයි සඳස්මත් කියලා කියන්නේ. ගීමත් කියලා කියන්න එහම නම් ගීතයක් හෝ ගීත එක පද පේලියක් ගායනේද්දී ලැබෙන මුළු මාත්‍රා සංඛ්‍යාවේ එකතුව තමයි ගීමත් කියල කියන්. සඟස්මත්හා ගීමත් කියන පාඩම අවසන් වනවිටම අපි යතිය පිළිබඳවත් යම් කිසි දැනුමක් ලබා ගැනීම සඳහා ඒ ගැන අබිසාකච්ඡා කරමු. යතියක් යන්න අපිට ගත්තොත් සඳස්මත් ගණනට වඩා වැඩි වූ මත් ගණන තම් මාත්‍ර ප්‍රමාණය පිහිටන ස්ථානය තමයි යතිය කලපි කියන්නේ අපි මෙහෙම ගත්තොත් එහම සාමාන්‍යයෙන් යතිය පිහිටන්නේ පැදියක අග කොටසට ඉතිං ඒවාගේම මැද අග වගේ කොටසටක් යතිය පිහිතනවා ගීමත් ගණන වැඩිවෙනකොට යතිය ඒ ආකාරය අනුව තමයි යතිය අපිට ගණන්ගන්න පුළුවන්. බොහෝ විට අපි යතිය කියනෙක්ක මෙහෙමකීවොත් ගායනය කරනකොට දිව යම්කි ස්ථානික නවතිනවානම් අන්න එතන තමයි යතිය පිහිටන්නේ. යතිය නිසා ඇති ප්‍රයෝජන කීපයක් තියෙනවා. හුස්ම ගැනීමේ පහසුව අනිත් එක තමයි අදහස තවුර කිරීමට අපිය යතිය යොදාගන්නවා. ඒවාගේම අලංකාර කිරීම සඳහත් යති අපිට අවශ්‍ය වෙනවා. බුද්ධන් සරණේ සිරස දරාගෙන එහමනැත්තං අපිගේමු තණ්ඩලේ දෙන්න අ දෙපොලයකින ගැල්ගීතයක් කරගන. තන්ඩලේදෙන්නාදපොලේ වාර අපිට කියන්න බෑණ එක දිගට එහෙම නම් හුස්ම ගන්දෝන අපි අන්න එතන තමා අපිට යතිය වැදගත් වෙන්නේ. ඒවාගේම තමයි දැන් තන්දලේ ඊලං කොටස කියනකොට දෙන්නා කියලා ගන්න තැන අපිට ඒක අදහසත් තිීවර කිරීමට යන අවස්ථාවක් වෙඩ පුළවා කියන්නේ එතන අපිට ඊළඟ වැදගත්කම දෙන අවස්ථාවක් වෙන්ද පුළුවන්. ඒවාගේම ප මෙහෙම කිවොත් දැන් අලංකාර කිරීමට දැ එහම හිටලා ගායනකළත් තමයි ඉතුරු කොට සබිට ලස්සට ගානා කරන්න පුළුවන්. තන්දලේ දෙනාදෙපොලේ දක්කනවා අඩ ඒ කොටස් කිය යන්න්න පුළුවන් වෙන්නේ අලංකාර කරන්න පුළුවන් වෙන්නේ යතිය පිහිතන ස්ථානය අනුව. යතිය පිළිබඳව තවදුරටත් ඔබට කීවා යතිය පිහිතනවා මුල්ල මැද අග කියන ස්ථානවල යම්කිසි කවියක් නැත්තම් පදපේලියක් ඇතුළත. මේ පදපේලිය ඇතුළත පිහිටන යතිවර්ග කීපයක්ත්තියෙනවා එක තමයි සසබ්දය ඇති නිසබ්දය ඇති ස්ථායි ඇති අන්තරායත් මේ අස්ථායි ඇති ඒවාගේම පූර්ණය ඇති අතිරීක්්‍යය ඇති කියලා යති ගොඩා තියෙනවා හැබැයි දරුවන ඔබට එම යති සියල්ල පිළිබඳව ඉගෙන ගන්න අවශතාවයක් නෑ එහි අ පූර්ණය යති කියන එක අතරික්තය යතියි කියන එක ගැන විතරක් මං ඔබට නිදසුනකින් පෙන්න්නම් අපි දැන් මෙහම ගත්තුත් බුද්දන්සරණේ අන්න එතන බුද්ධන් සර සරණේ කියන තැන ඉඳලා ගත්තුත් එහෙම අපිට නේ කියන තැන ඉඳලා මාත්‍ර හයක් දකිද ලැබෙනවා යතියට හිමි මාත්‍රා සංක්‍යාව අපි ඒවාගේ අවස්ථාවක් කියනවා පර්ණ යතියක් කියලා. යතියට හිමි මාත්‍රාව සමග ඉතුරු ඇදන කොටස්ටිය ගණන් ගැනීම අපිට කියන්න පුන් පූර්ණ යඇතියක් කියලා. ඒවාගේ සීරසධරාගෙන එතන තියෙන්නේ යතිය පිහිටන්න එන්න කියන තැනඉදලා එතකොට මාත්‍රා පහයි ගණන්ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන, අපිට පුළහනි පූර්ණ යතියකට ගත්තවාගේම අතිරික්ත යතියත් උතනිම හදාගන්න. කොහොමද බුද්ධන් බුද්ධංසාර නේ කිය නේ කියනකට එන අක්ෂර දෙ යති පිහිතන්නේ නේවලින්දලනේ නේ ඒ කියන අක්ෂර දෙක අහිංකරපුහාම ඉතුරු මාත්‍රා හතර අපි කොටු කරලා පෙන්වොත් එහෙම අන්න ඒ කොටසට අපි කියනවා යතිය කියලා පැහැදිල්ද. ඒවාගේ අපි සීරසධරාගෙන න කියන තැන එ කියනට අපි ්‍යතිය පිහිටන ස්ොරට අවශ්‍ය කරන මාත්‍රාව නවත්තල ඉතිරි මාතර කොටස ගත්තත් අපිට එනො මාතා කියද මත්‍ර න කියන ඇ ඇදිනවා කියෙකිවට දැ තුරු කොට සපී මතරත් හතරන්න තියෙන් අන්න එතැන අපිට ඉපූර්ණයතිය අතරික්්‍ය ඇති කියලා ගන්න පුළුවන්. ඒවන්න තව නිද සුරක්ගම අපි දැ ඕල්ලිද තිබෙන් දැන් අපි ඔල්ලින්ද තිබෙන් නේ කියන තැන්ඩල ගත් තොත්යෙම නේ ඊට පස්සේ ඇදෙනවා මාත්‍ර හතරක් යද්‍යයට හිමි මාත්‍රාව හැර ඉතිරි මාත්‍රා සංක්‍යාවේ ගණන් ගැනීම නිසා තමයි අපි එකට කියන්නේ අතිරික්ත අතියක් කියලා අපිගේමුකු දැන් පාසැලක ළමුන් පන්සීයක් ඉන්නවා එක ගුරරයකුට අවශ්‍යනවල් ළමයි විස්සා එතකට අපි ගුරුවරු කිය දෙකලා බලන්ඩ විස්සෙන් පන්සීය බෙදනවා එතකට කියක් නවද සීයකට පහයි එනම් විසි පහයි නේද එහෙම නම් දැන් ඔය ඉස්කෝලෙ ඉන්නවා ගුරුවරු තිහා එහෙමනම් මොකද වෙන්නේ අර විසි පහ ඉතුරු කරගන ඉතුගරුවරු පස් දෙනා තිහක් වෙලා තියෙනව ඒ අයට අපි කෙනවා අතරික්ත ගුරුවරු කියලා පැහැදිලිද. එහෙම නං දැන්ගේ අතරිික්ත ගුරුවරු වෙන පාසරකට ඒ අයට යන්ද වෙනවා එහෙමනැත්තා ඒ අයට ඒ පාසලි වැඩකටයුතු කරඩ කොමන හෝ ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. තැම් මං එතනද කියන්න ගිය අර යතිය කියනකට බුදාහන්නයක් විදර ගත්ේ අතරික්තයි කියන එකට ඔබට පැහැදිලි කරද අවශ්‍ය උදාහරණයක් ඕන වන නිසයි. දැම් පැහැදිලිද එහෙනම් මේ ගීතයට නැතම් පාඩමට ඒ අදාළ කර ගණ්ඩ එපා අතරික්ත කියන තේරුම ඒක්කයි. එහෙම නම් මේ පාඩමේදී පූර්ණය අතිසාහ අතරික්තයති කියන දෙක පිළිබඳව ඔබට යම් දැනුමක් ඇතිවෙඩ ඇති. එහෙම නම් පූර්ණය ඇතික යන මොකක්ද. යංකිසි පැදික් ගායනා කරගෙන යනකොට එම පැදී යතියට හිමි මාත්‍රාව සමග ඉදිරියට ඇති මාත්‍රා සංක්‍යාව ගායන ගණන්කරොත් එහෙම අපි ඒකට ලැබෙන ප්‍රමාණයට කියන පූර්ණය ඇතියක් කියලා. ඒවාගේම, යතියට හිමි මාත්‍රාව හැර සාමාන්‍යෙන් මාත්‍රාව ඇදෙන මාත්‍රාවක් වුණොත් ඒ ඇදෙන මාත්‍රාව හැර එතන තමායි අතිය පිහිතන්නේ ඉතිර මාත්‍ර සංඛ්‍යාවේ ගණන් ගැනීම අතරිට්‍ය අතියක්ය ලබේ කියනවා යතිය කියන පාඩම ගීමත්හා සඳස්මත් නැතිව අපිට අවබෝධ කර ගැනීමේ හැක්කියාව අවමයි එහෙමනම් ඔබට தெரிුවан saணයි